සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. මේ කාල සීමාව අපි හැමෝටම බොහොම කාර්යබහුලයි. අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාම, කැවිලි පැවිලි සෑදීම, ගේතොර අලුත් වැඩියා කිරීම, විනෝද චාරිකා යාම, රතිඤ්ඤා පත්තු කිරීම ඇතුළු බොහෝ ක්‍රියාකාරකම් සිදු කරන කාලයක් විදිහටයි අලුත් අවුරුද්ද ගැනෙන්නේ. ඒ වගේම විවිධ අනතුරු බහුලව සිදුවන කාල සීමාවක් ලෙසත් අවුරුදු කාලය ගත හැකි. සාමාන්‍යයෙන් විවිධ අනතුරු හේතුවෙන් වසරකට අපේ රටේ අහිංසක ජීවිත දසදහසකට වැඩියෙන් අපට අහිමි වෙනවා. ඊට රථවාහන අනතුරු, දියකිලිම්, විෂවීම් වැනි අනතුරු ඇතුළත්. හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව මෙරටින් වාර්තාවන මරණ සංඛ්‍යාව 32-35 අතර වෙනවා. ඇත්තටම ලංකාවේ ජනගහනයේ හැම 5 දිනකින් හෝ 6 දිනකින් එක්කෙනෙක්ම වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සූසු ආකාර අනතුරක් හැම අවුරුද්දකම කරගන්නවා කියන එකයි. ඒතර මේක අපි එතනින් ඔබට ගියොත් මේකේ මරණ සංඛ්‍යාව ගත්තාම දල වශයෙන් අවුරුද්දකට 10,000කට අධික ප්‍රමාණයක් අනතුරු නිසා මිය යනවා. ඒකෙන් කියන්නේ දවසකට 32-35 අතර ප්‍රමාණයක් හැම දවසකම අනතුරු නිසා, හදිසි අනතුරු නිසා අපිට අහිමි වෙනවා. හැම පැය 3කට සැරයක්ම අපිට දල වශයෙන් 4 දිනකගේ පමණ ජීවිත අහිමි වෙනවා. මේ අතර රථවාහන අනතුරු, දියේගිලීම්, විෂවීම්, සතුන් දෂ්ට කිරීම්, විවිධාකාර විදිහට වැටීම්, විදුලි සැර වැදීම්, මෙන්න මේ ආකාරයේ විවිධාකාර අනතුරු නිසා බොහෝ අය මරණයට පත් වෙනවා. වාර්ෂිකව අනතුරු නිසා වාර්තා වන මෙම මරණ දසදහසෙන් 2300ක් පමණ අපට අහිමි වන්නේ රිය අනතුරු නිසායි. වසරකට අනතුරු වලින් 10,000ක් මිය යද්දී 2300ක් පමණ ප්‍රමාණයක් මිය යන්නේ රිය අනතුරු වලින්. එතකොට 125කට ආසන්න ප්‍රමාණයක් මේ අනතුරු වලින් මිය යාම ඇතුළත රිය අනතුරු වලින් මිය යාම 125කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතු දෙකක් බලපානවා. එකක් අපරීක්ෂාකාරී රිය පැදවීම, අනෙත් එක බීමත්ව රිය පැදවීම. මේ නිසා අලුත් අවුරුද්දේ පමණක් නොව ජීවිතයේ ගෙවන හැම තත්පරයකදීම ආරක්ෂා සහිතව විමසිල්ලෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.